Magic යෂ්ටිය. මහා වනාන්තරයේ මැදට පවා දැන් දැන් ක්‍රමක්‍රමයෙන් නවීන තාක්ෂණය කිට්ටු වෙනවා. සමහර TV channel අනුකරණය කරන්න පවා සත්තු පුරුදු වෙනවා. අපේ සරා පිමුරෙක්ව ඔතලා බෝලිං සෙල්ලම් කරන්න වගේ හදන්නේ. අරි දෙන්නගල ලල්ලන්න වැඩුණානේ නාසිගුණාගේ මැජික් යෂ්ටිය කුඩු පට්ටන් නේද? නාසයි. ඔයාට පුළුවන්ද මට මේකෙන් මැජික් යෂ්ටියක් හදලා දෙන්න? සොරි. දැන් බඩ පිරිලා රැට හදමුද? කොහොමද වැඩේ? මරුනේ රහයි. මේකෙන හරියට නකුටු ගැහෙච්ච බල්ලෙක් තැම්බුවා වගේ. මේකෙන් පොඩ්ඩක් දැම්ම නම් හරියට බාන. ඒක එක්ස්පයර් වෙලා විසි කරමු. හටලා මේතකොට කොහෙද මන් තිබ්බෙ මගේ මැජික් යෂ්ටිය? ඔයදී හරිදෙන් ඕන්දින් ඒසයිස කල්ලුකුල මැර කල්ලුකුල චලින්න චලින් චටිනවා. කකුල් දෙකින් ඇවිදලා කකුල් හතරක් ලැබුණාම මොකද්ද වගේ? ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. මොකද්ද දැන් මේකට කරන්නේ? මන් නැතුවා මම ප්‍රශ්නයක් අහන්න දෙයකින්. ඔයා මොකද කරන්නේ? ඔයාගේ තාත්තගේ මැජික් යෂ්ටිය කාගේ හරි අතින් කැඩුනොත් එහෙම. අපෝ එහෙම දෙයක් නෑ, එහෙම දෙයක් නෑ. මම මේ නිකමට ඔයාට හිතන්න කියලා විතරයි කිව්වේ. මොකද අපි අපුච්චි කියලා තියෙන හැටියට ඒ යෂ්ටි හරීම ලකතුයි කක්. ඒක කැඩුනොත් මුළු කෙල්ලෙම විනාශුමිලෝ අල්ලුයි. මට කියන්න, දේව සාපයක් ඇති වුණොත් කැලේ විනාශ වෙන්නේ කොහොමද කියලා? භූමිකම්පාවකින්, සුළඟකින් ආණ්ඩුව කැලෑලි කරන්න අවසර දීලා පණතක් ගෙනල්ලා. නේ, මං අහලා තියෙන හැටියට නම් යෝගේ කැවිල්ල කැලේ දෙන්න ගොඩ ඒ තරම් ගණන් ගන්නපා. දැන් මොකද්ද මගේ වෙන්න ඕන සරා? ඇත්තටම කිව්වොත් මං ආවේ වගේ පොඩි උදව්වක් ඉල්ලගන්න.
හොඳයි ඉතින් කියන්නකෝ මොන වගේ වැඩක්ද ඒක? මේ කැලේ විනාශ වෙන එක නවත්ත ගන්න ඕනේ. මට මතකයි මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ওই වගේ වැඩ අනන්තවත් කරලා තියෙනවා. ඔයාලට කියන්න මං ඒක මතකද ඔයගොල්ලෝ කිව්වා මේ කැලේ ඒකාකාරී භාවයෙන් මිදෙන්න ඕනේ කියලා. මං කිව්වේ. මොකද? කවුද කිව්වේ? හරි. අතිශෝකෝපභෝගී වාහනය. යමුද? හොඳ ට්‍රිප් එක. ඒත් අපි යන්නේ කොහටද? යන්න ඕනේ ඈතම තැනකට. යක්කු ඇවිල්ලා අපිව කන්න කලින් අම්මෝ. මං කිව්වේ කැලේ ජීවිතේ ඒකාකාරී. ඒත් අපි එකෙන් මිදෙන්න නම් කරන්න ඕනේ දේ තමයි රයිට්. ට්‍රිප්. එතකොට කැලේ අනිත් සත්තුන්ව බලාගන්නේ කවුද? ඒ ගැන ඔයා වද වෙන්න ඕනේ. වන්නේ සරා. ඔයා බොන්නේ කූල්ද හොද්ද? වරංගන අපිට එක කම්මුණ ඉනෝ එන. බයිල නැත්තම් ඉක්ොක් යන්න පොළුවේ ඉඳගෙන සරා මේකේ එන්ජින් එකක් නෑනේ. ඔය වයස කට්ටිය ට්‍රිප් එකක් ගාපුවම ඔහොම තමයි. මොකද ඔයාටත් මේ වගේ අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වයසක මිනිස්සුන්ට මේ අවස්ථාව ඉද කරගන්න දුන්න නැත්නම් අහයක් තියාගෙන යන්නේ කොහමද? මං අපිටට කිව්වේ ජරාව කන්න ඉපන් කියලා. බැරි බර කරේ තියන් දෙපයට වහලු වරන් මගේ බඩ කන්න පුරවනවා. රැසී පද කියමින් සීතලයට ගැහිමින් අපුතලි කන්ද නගිනවා. හරි කම්මැලි. මගේ ටික බඩ රිදෙනවා වගේ. මං කිව්වේ පුරවිලා කියලා. සත පහක්වත් නෑනේ කටේ දාගන්න. අනා! මොකද ගෙතන බ්‍රේක් ගැහුවේ? පාර මැක්කි පලි ගන්න යකෙක්. යකෙක්? මම බය නෑ යකෝ. හොඳ කොහොමද? අපේ ඉස්සරහට මොන යකෙක් ආවත් ඕක තමයි වෙන්නේ. භාගයක් ඇදුනෝ. දැන් ඉතින් මේ ට්‍රිප් එක මෙතනින් එහාට ඉවරයි. මොකේ යන්නද? දැන් කොහොමද අනු ට්‍රිප් එක යන්නේ? දේසි ප්‍රශ්නයක් නෑ. කැබ් සර්විස් එකක් ගෙන්න ගමු. ආව් ඩ්‍රයිවර් එක් මිනිට අපිය ටවුමට එක්කන් යනවා. $112 බස් එක වගේ යනකොට හිටවත් වෙයි. සරා මන් දන්න ඔයාට හොඳ ට්‍රිප් එකක් යන්න ඕනේ තමයි. ඒ වුණාට මිට වැඩිය හොඳ නැද්ද ගෙදර ගියාන? ඔව් මට ගෙදර යන්න ඕනේ. ඕක සුළු දෙයක් නේ. කැලේට මොඩ දුවලා නන්ද ඔනි. ගමනක් කියන්න ගියොත් ඕම්මම. සීරමල ඇස් වහගෙන එන්න. මං ඔයාලව පුදුම කරන්නයි යන්නේ. කොහෙ ගියත් කමක් නැහැ වතුර තියෙන බාත්රූම් එකක් තියෙනවනම්. ඕන්නේ. පුදුමිනුත් පුදුමයි. ගෙදර ආවද? අපුට කින්නේ නැහැ. ඉන්න. මං කියනකම් කිසිම කෙනෙක් කිසිම දෙයකට අතවත් තියන්න එපා. තේරුණානේ? කිසිම දෙයකට අත තියන්න බෑ. ඒ වුණාට මට තවත් ඉන්න බෑ මට හරි බලගිනි. සනේතෝ යන්න දෙන්න බෑ. හරිද? සරා මොකටද අපි මෙහෙට ගෙනාවේ? අපිව ආයිමත් ගිහලා කැලේට අරලා වන්න.
බෑ මේ සීරම මගේ වැරැද්දෙන් උනේ මගේ අතින් නාසිකුරාගේ මැජික් කැස්ටි කැඩුනා දැන් ඉතින් ඒක සාපයක් වෙලා කැලේ දෙයිය කෝප වෙලා යක්කු කැලේ කයි ඕක මම මේ වනමලියට පොඩි කාලේ සෙල්ලම් කරන් දාදුගු එක හදියා මොනවා සරකොල්ලෝ අන්න බදතිර ඔබලටලා මං ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නේ මොකක් හරි කරන්න කියපු ගමන් ඔක කැඩෙනවා කොබලනේ දැක්කනි අවුලක් නෑ එහෙම නම් අවුලක් නෑ ඉති මොන යක්කදනේ පොඩි සැපයක් ගන්න එළිය මොකදන්නේ යක්කු කොහෙද මම කියන්නේ යන්නේ යක්කු කයි යක්කු නෑ